සුබ දවසක් හැමෝටම හන්සි පැරඩයිස් YouTube channel එකට ඔගලම ගොඩක් සතුටින් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ගොඩක් කට්ටිය මගෙන් අහලා තිබ්බා WhatsApp මගින් සහ මගේ Facebook page එකට ඇයි අක්කේ YouTube එකට අලුත් වීඩියෝ එකක් ළඟදිම අරගෙන ආවේ නැත්තේ කියලා. ඉතින් අසනීම තත්ත්වයෙන් පසු වුණ නිසා මට YouTube channel එකට වීඩියෝ එකක් දාගන්න බැරි වුණා. ඉතින් බොහොම ස්තුතියි මගේ සුවදුක් විමසපු මගේ ආදරණීය අලු හැමෝටම. ඒගොල්ලන්ට ගොඩක් ආදරෙයි. ඉතින් හැමදාම වගේ යාල වෙනුවෙන් මං අද ගොඩක් වටින වීඩියෝ එකක් අරගෙන ආවා. ඉතින් ඇන්තූරියන් වගාවට අලුතෙන් එකතු වෙන ගොඩක් කට්ටිය ඔන්ලයින් මගින් ඇන්තූරියන් පැල ගෙන්වා ගන්න පුරුදු වෙලා ඉන්නවා. ඉතින් ඒගොල්ලෝ කොහොමද ඔන්ලයින්, ඒ කියන්නේ ඔන්ලයින් ඕඩර් කරාම අපිට පැල ගෙදරටම එනවා. ඉතින් ඒ පැල පාර්සලයේ එන පැල කොහොමද පැල කරගන්නේ කියලා තමයි මං අද කතා කරන්නේ. ඉතින් ඒ පැල අපිට ලැබෙන්න කලින් අපි අනුගමනය කරන්න ඕනි ක්‍රියාමාර්ග ගොඩක් තියෙනවා. ඉතින් ඒවා පියවරෙන් පියවරට මං අද මේ වීඩියෝ එකෙන් ඕගලන්ට කියලා දෙනවා. ඉතින් අපි පළ ඔන්ලයින් ඕඩර් කරාම අපිට තැවල් පෝස්ට් මගින් සහ කුරිය සර්විස් මගින් තමයි අපිට පළ ගෙදරටම ලැබෙන්නේ. ඉතින් අපිට කුරිය සර්විස් එකෙන් සහ තැවල් පෝස්ට් මගින් අපි ඕඩර් කරපු පළේ ගෙදරට ලැබෙන්න කලින් අපි අනිවාර්යෙන්ම මල් පැල ඇනවම ලැබෙන්න කලින් මල් පැලවල ප්‍රමාණයට අනුව පොල්ලෙලි කැපෙලි කපලා ඒවා හොඳට පිරිසුදු කරන්න ඕනේ. පොල්ලෙලි කැලි කපලා පැය 24ක් පල් වෙන්න තියලා හොඳට වාර 5ක් විතර හොදලා තමයි අපි පුංචි පොල්ලෙලි කැබෙලි ඇන්තූරියන් පැල සිටුවීම සඳහා භාවිතා කරන්න ඕනේ. පොල්ලෙලි කැමලි වාර 5ක් විතර හොදන්න කියන්නේ පොල්ලෙලි වල කහට ගතිය තියෙනවා. ඉතින් ඒ කහට ගතිය ගොඩක් ඉවත් වෙලා යනකම් අපි පොල්ලෙලි ටික හොඳට පිරිසිදු කරලා ඊට පස්සේ අපි කැප්ටාන් වතුර වලින් හොද ගන්න ඕනේ. ඉතින් කැප්ටාන් එන්නේ කුඩු එකක් විදිහට. ඒ කුඩු එකෙන් සාමාන්‍යයෙන් මෙගා බෝතලයකට යෝගට් හැඳි කැප්ටාන් කුඩු එකෙන් යෝගට් හැඳි දෙකක් විතර මෙගා බෝතලයකට වතුර පුරවලා යෝගට් හැඳින් දෙකක් කැප්ටාන් කුඩු දාලා කැප්ටාන් දියරය හදාගෙන අපිට පුළුවන් අපේ පොල්ලෙලි ටික හොඳට හොද ගන්න. ඉතින් පොල්ලෙලි ප්‍රමාණය අනුව කැප්ටාන් දියරය හදාගන්න ඕනි විදිහ වෙනස් වෙනවා. ඉතින් අපි පොල්ලෙලි හරියට පිරිසිදු කරලා හොඳට වේල ගන්න ඕනි. ඉතින් කැප්ටාන් දියර වලින් හොදගත් පොල්ලෙලි ටික අපි හොඳට වේලගෙන තියාගන්න ඕනේ අපේ ඇන්තූරියන් පැල ටික ගෙදරට ලැබෙන්න කලින්. ඒ වගේම අපි පැල එවන කෙනාගෙන් දැනුවත් වෙනවනි පැල අපිට එවන පැලේ කොච්චර ප්‍රමාණයක් වැඩිලාද. ඉතින් ඒ ප්‍රමාණය අනුව අපි මල් බඳුන් තෝරගන්න ඕනේ මල් පැලේ ප්‍රමාණයට ගැලපෙන විදිහට. ඒ කියන්නේ මල් පැලේ ප්‍රමාණයටම හරියන විදිහට තමයි අපි මල් පෝච්චිය තෝරගන්න ඕනේ. ඉතින් ගොඩක් පොඩි ඇන්තූරියන් පැලවලට ලොකු මල් පෝච්චි සුදුසු නැහැ. ඉතින් අපි මල් පැලේ ප්‍රමාණයට හරියන, ඉතින් මල් පැලේ ප්‍රමාණයට චුට්ටක් ලොකු ඇන්තූරියන් පොට් එකක් අරගත්තොත් අපිට පුළුවන් ඇන්තූරියන් පැලේ ඉක්මන් වර්ධනයක් දකින්න. ඉතින් අපි ඔස්මෝකෝට් N භාවිතා කරනවා ගොඩක් පොඩි පැලවලට. ඔස්මෝකෝට් N ප්ලස් අපි කැට 12ක් විතර දාගන්නවා චූටි පැලවලට. ඉතින් ලොකු පැලවලට ඔස්මෝකෝට් K ප්ලස් අපි දාගන්න ඕනි. ඉතින් සාමාන්‍යයෙන් පැලේ ප්‍රමාණය අනුව කැට පොහොර යෙදීම වෙනස් වෙනවා. ඉතින් අපි මල් පෝච්චි, පොල්ලෙලි කැබලි, දිලිරනාශක, කැට පොහොර, ඒ වගේම අපි මේ පොල්ලෙලි මාධ්‍යත් එක්ක එකතු කරගන්නවා වැලි. ඉතින් වැලි එකතු කරගන්නවා, සමහර කට්ටිය බොරළු එකතු කරගන්නවා. ඉතින් මේ වැලි බොරළුත් හොඳට කැප්ටාන් දියර වලින් හොදලා වේලලා තියාගන්න ඕනේ පැල ලැබෙන්න කලින්. මොකද අපිට පැල ලැබුණාට පස්සේ කාලයක් නැහැ මේවා සූදානම් කරගන්න. තව දෙයක් තමයි කැප්ටාන් දිලිර නාශකය සහ ඇන්තූරියන් පොහොර පැල සඳහා භාවිතා කරනකොට අනිවාර්යෙන්ම ඕගොල්ලෝ අත් ග්ලව්ස් පළඳින්න. මොකද අපි භාවිතා කරන පොහොර වර්ග දිලිර නාශක අත්වල තැවරෙන්න හොඳ නෑ, අපේ ශරීරයට ඒවා විස සහිතයි. ඉතින් කුඩා ළමුන් ගැවසෙන තැන්වල, සතුන් ඉන්න තැන්වල අපි මේ දියර පොහොර තියන්නේ නැහැ. ඉතින් පොහොර භාවිතයේදී අනිවාර්යෙන්ම
ආරක්ෂිත වෙන්න අත් ග්ලව්ස් පනඳින්න අමතක කරන්නම එපා. ඉතින් තව දෙයක් මට මතක් වුණා, ගොඩක් කට්ටිය අහනවා අක්කේ අපිටත් පැල ඇන්තෝරියන් පැල අලෙවි කරන්නම, කියන මල් පැල වගාවක් ආරම්භ කරන්න ගොඩක් ආසයි. නමුත් කොහොමද තැපැල් පෝස්ට් මගින් සහ කුරිය සර්විස් මගින් පැල පැක් කරලා කස්ටමර්ට යවන්නේ කොහොමද කියලා. ඉතින් මේ බලන්න, මට කුරිය සර්විස් එකෙන් ලැබුණු මල් පැල පාර්සලයක් මම මේ ඔන්ලයින් ඕඩර් කරලා ගෙන්න ගත්ත මල් පැල පාර්සලයක්. ඉතින් බලන්න ඒක පැක් කරලා තියෙන විදිය. ඉතින් ඕගොල්ලොත් ව්‍යාපාරයක් විදියට ඇන්තූරියන් වගාව කරන්න කැමති නම් මෙන්න මේ වගේ තමයි අපි පැල පැක් කරලා යවන්න ඕනේ. පැල පතරගොලවල මුල් ඔතලා ඒවට හොඳට තෙත මාත්තු කරලා යවන්න පුළුවන්. ඉතින් මේ මල් පාසලේ කුරිය සර්විස් එකට ඇවිල්ලා දවස් 3ක් තියලා තමයි මම මේ පාසලේ ගන්න යන්න පුළුවන් වුණේ. ඉතින් 3 වෙනි දවසේ තමයි මම මේ පාසලේ අරගෙන එන්න ගියේ. ඉතින් මට අසනීප තත්ත්වෙන් පසු වෙච්ච නිසා තාම සුවය ලැබෙමින් පවතිනවා. ඉතින් නමුත් මේ පාසලය ගන්න මොහොනි නිසා මට යන්න පුළුවන් වුණේ දවස් 3කින්. බලන්නකෝ දවස් 3කින් පැල පාසලය ලැබිලත් පැල ටික හොඳට තියෙනවා. ඉතින් පැක් කරන කෙනාගේ අතේ තමයි වගකීම තියෙන්නේ. කුරිය සර්විස් එකේවත් නෙවෙයි, ඩැමේජ් වෙන්නේ නැති වෙන්න කොච්චර කාලයක්. සාමාන්‍යයෙන් කාලය පිළිබඳව අපි ගොඩක් හිතන්න ඕනි මල් පාසලයක් පැක් කරනකොට. සමහර දවස්වල කුරිය සර්විස් එකට පාසලය ගෙනින් දෙන්න දවස් දෙකකට වැඩි යන වෙලාවල් තියෙනවා. විශේෂයෙන්ම කුරිය සර්විස් එකටත් වැඩිය මේ ගැටලුව තියෙනවා ස්පීඩ් පෝස්ට් යවනකොට. ඉතින් පැල පැක් කරන කෙනාගේ අතේ තමයි පැලවල වගකීම තියෙන්නේ. මේ තියෙන්නේ ස්පීඩ් පෝස්ට් මගින් මට ආපු මල් පැල පාසලයක්. බලන එක පැක් කරලා තියෙන විදිහ. ඉතින් අලුතෙන් මල් පැල ව්‍යාපාරයක් ආරම්භ කරන කෙනෙක්ට මේ වීඩියෝ එක ගොඩක් වැදගත් වෙයි. ඔන්න බලන්න මල් පැල පාසලේ මල් පැල ටික පැක් කරලා ඒක යාලා බොක්ස් එකට අලවලා තියෙනවා. ඉතින් එහෙම කරලා තියෙන්නේ මල් පැල ටික එහා මෙහා යන්නේ නැති වෙන්න ගොඩක් ආරක්ෂිත විදියට තමයි පැල ටික මට එවලා තියෙන්නේ. මේ පැල ටික මම ඕඩර් කරේ නෙට් සිසිල ඇන්තූරියන් ප්ලාන්ට් නර්සරි එකෙන්. මුලින්ම කුරිය සර්විස් එකෙන් ගෙන ආපු මෙන්න මේ පැල ටික මම ඕඩර් කරේ නයෝ ප්ලාන්ට් ඇන්තූරියන් නර්සරි එකෙන්. ඉතින් ගොඩක් හොඳට තියෙනවා ඒ ප්ලාන්ට් නර්සරි දෙකේම මල් පැල හොඳට පැක් කරලා එවලා තිබ්බයි. ඉතින් ප්ලාන්ට් නර්සරි දෙකටම ගොඩක් ස්තුතියි, ගොඩක් හොඳට ආරක්ෂිත විදිහට මට පැල ටික එවුවට. ඉතින් මං අද මික ඔයාට මේ වීඩියෝ එක පෙන්නුවේ ඔයගලන්ට ගොඩක් වැදගත් වෙයි කියලා හිතන නිසා. මට ආපු කුරියකින් ආපු පාසලෙකුයි තැපල් පෝස්ට් මගින් ආපු පාසලෙකුයි පැහැදිලිව පෙන්නුවේ ඔයගලන්ටත් මල් පැල පැක් කරනකොට ගැටලු ඇති වෙනවා ඇති. ඉතින් ඒ ප්‍රශ්නේ අද විසඳෙන්නේ නැති කියලා හිතනවා. ඊළඟට කතා කරමු පැල ලැබුණාට පස්සේ මුලින්ම අපි පොල් වතුර ටිකක් අරගෙන ඒකට වතුර චුට්ටක් කලවම් කරලා විනාඩි 20ක් ඇන්තූරියන් පැලවල මුල් තෙමෙන විදිහට ඒ පොල් වතුරේකේ විනාඩි 20ක් අපි පැල ටික දාලා තියෙනවා. ඊට පස්සේ අපි පොල් වතුරයෙන් පැල ටික ඉවත් කරලා කැප්ටන් දිලීර නාශක දියරයේ සම්පූර්ණ පැලය තෙමෙන විදිහට හොඳට හෝදනවා. කැප්ටන් දියර වලින් පැල ටික හෝදලා ඊට පස්සේ තමයි අපි පොල් එලි සහ වැලි කලවම් කරගත්ත මාධ්‍ය භාවිතයෙන් අපි කුඩා මල් බඳුන් වලට මේ ඇන්තූරියන් පැල කරන්නේ. ඉතින් කුඩා ඇන්තූරියන් පැලයක් අපි පැල කරනකොට ගොඩක් පොල් එලි කුඩා වෙන්න ඕනි. සාමාන්‍යයෙන් පොඩි ඇන්තූරියන් පැලයකට ලොකු පොල් එලි කැබලි සුදුසු වෙන්නේ නැහැ. ඉතින් පොල් එලි සහ මල් මඳුන් හරි ආකාරව තෝරගන්නව නම් අපිට පුළුවන් ඇන්තූරියන් පැලයක් ඉක්මනින් හදාගන්න. හොඳ මූලවර්ධනයක් ඉක්මනට සිදු වෙනවා මේ පියවරවල් ඔගොල්ලෝ හරියටම කරනවා නම්. ඉතින් අපි ඊළඟට කතා කරමු අපිට පැල ටික ලැබුණාට පස්සේ අපි මුලින්ම පැල ටික පොල් වතුර එකකට දානවා. ඒ කියන්නේ පොල් වතුර එකට වතුර චුට්ටක් කලවම් කරලා ඇන්තූරියන් පැල ටිකේ මුල් හොඳට තෙමෙන්න පොල් එලි වතුරට
දාන්න ඕනේ. ඊට පස්සේ පොල්ලෙලි වතුරේ විනාඩි 20ක් තියලා කැප්ටාන් දියරේන් අපි සම්පූර්ණ පැලය හොඳට හොදලා තමයි අපි හදාගත්ත පොල්ලෙලි මාධ්‍යයේ පැල කරගන්නේ අපේ කුඩා පැල ටික. ඉතින් අපි අනිවාර්යයෙන්ම මල් පැලේ පැල කරන්න කලින් කැප්ටාන් දියරේන් පැල ටික හොද ගන්න ඕනේ. මොකද විවිධ දිලීර හානි වලට අපේ පැල ලක්වීමවම වෙනවා දිලීර නාශක වලින් පැල හොදලා අරගන්නකොට. ඉතින් මං හිතන වීඩියෝ එක තුලින් ඔයාලා මොනම හරි දෙයක් ඉගෙන ගන්න ඇති කියලා. දෙයක් ඉගෙන ගන්න වීඩියෝ එක වැදගත් කියලා හිතනනම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. චැනල් එක subscribe කරන්නත් අමතක කරන්න එපා. මට මෙන් දිගටම තවත් වැදගත් වෙන වීඩියෝ අරගෙන ඉන්න පුළුවන් වෙන්නේ ප්‍රතිචාර මත තමයි. ඉතින් මගේ ඇන්තූරියන් පැල සහ අනිකුරම මල් පැල වර්ග පිළිබඳව පාඨමාලාවක් තියෙනවා. ඉතින් ඒ ප්‍රාවටත් ඕගලන්ට සම්බන්ධයෙන් වෙන්න පුළුවන් වීඩියෝ එකේ මම මේ දුරකතන ඔස්සේ. ඉතින් ගොඩක්ම සාධාරණ මිලක ඕගලන්ට පුළුවන් සියලුම මල් පැල කලාව ගැන ඔයාලන්ට හොඳ දැනුමක් ලබා ගන්න මාව සම්බන්ධ කරේ. වගේම මගේ ඇන්තූරියම් ව්‍යාපෘති ගොඩක් තියෙනවා. අඩුම මිල ගණන් ඔස්සේ ඔගලන්ට පැල ලබාගින්. ඔයත් ඇන්තූරියන් පැල තවානක් ආරම්භක ඉන්න කෙනෙක් නම් දැනට පැල තවානක් කරගෙන යන කෙනෙක් ඔගලන්ට ගොඩක්ම වාසි මගේ පාත්මාලාවත් එක්ක සම්බන්ධ වෙන්න මගේ කෘති එක්ක සම්බන්ධ වුණොත්. ඉතින් මගේ වීඩියෝ එක වෙනකම් බලපු ඔයාට ගොඩක්ම ස්තුතියි. ඉතින් අදට වීඩියෝ එක නතර කරනවා. හැමෝම සතුටින් ඉන්න, ගිහින් එන්නම්.